අවුරුදුන එකත් පිළිබඳව දැ මෙතනදී අපි දැන් හිරවෙලාඉන්න තැනත් තියෙනවා. හේතුව තමයි දැන් සූරයාගේ ගමන උදාහරණය මම ගන්නම් මීට දින දෙහෙකට අටවෙනි දතිවුණ සූරයක් ගානයක්. සූරයයක් ගනතිතුවන පිලාංකට ගචර පෙරුන්නේෑ මහිතන්නන්නේ පිරටො හොඳටම ම විද වාධදය තුලිනුත් දැක් හැබැයි අපිටේ වෙලාව වෙනස් කරන්න පුළුවන්ුාද. හන හवा වෙලාවට තිය ා දැ වෙලාවන හොඳ සूरයක් ගණයට. න නෑ ව හින්දා. මේ වෙලාවට තමයි සूරියයක් ගහනය දැන් මේ දවල් කාलेේ සूර ගනවත් අන්දු වැටනවා ඒ සමාජයට හොද ට හොදත් ක හොත් හ කො හ ැ कि අපට සूරයාගේ මේ සूියයක් ගහන අපට ල කන්න පුළුවන්කම ලබුණ නැැ. න්නේ මේ सूරයා චන්ද්‍රයයා ඇතුළ මේ ගහමන්්ඩල අපි නම් කරන සියල ්‍රහයෝ ගමන් කිරීමක් වෙන්නේ. එක අපි තේරු න්න නේ. එතකොටේ ගමං කරන රටාවනුව තමයි අපි මේ නක්ෂාශත්‍රයනකස්සාාස්ත්‍රයේ උපයෝගී කරගෙන තියන්නේ. එනිසා අපි හැමවෙලේම ජෝතිශ්‍ය්‍රවේදය නක්ෂාස්ත්‍රවේදය බලන්නේ ඒ ගමරන ගමන් රටාව තුළ හොඳ සුබ මොහොත ජනතාවට ලබලා දෙන්න වැඩ කටයුතු කරනයක රැයද දවාලද උදේද කියන කාරණාව නිෙමේ මෙතර වැදගත්යන්නේ. අපට වැදගත්තයන්නේ සූර්යාගේ ගමනත් චන්්‍රයාගේ ගමනත් පදනං කරගෙන මූලික කරගෙන ඒ මොහොතේ නැකත තීතිය කරන මේආදීකොට ශෝක්ෂම සුද්ධකරපු හොඳ වෙලාවකට වැඩාරම්භ කිරීම. ජාතියක් වසේෙන් රටක් වසයෙන් හොඳ සුභ මොහොතක අපිට පුළුවන්නන් එකට වැඩ කරන්න ඒක තමයි අපේ ජයග්‍රහණය. දැන් රාත්්‍රී නකක්ත් කියනකට එතකට අපි උදේ හයේ දම්. පහ දෞ්දේ හය වෙනකං පෑ විශේ හතර කාලය අපි ජෝතිශය තුළ නක්ෂස්ත්‍රේීතුල අපි ගණන්ගන්න දවසක් වසේ. බටහිරකම අනුවතමයි රාත්‍රී දොහැන් පස්සේ කියනි පසුදාට යිති අපි එහම අපි සූරයාගේ උදහවේ සිත නැවත සූරයා උදහාවෙන දක්වා දවසක් කශය අපි ගරනය කර. එතව අපි කාල හෝරා ඒ හදනකොට අපි නැකස්සාාස්ත්‍රයේදී විශේෂයම එදින තියෙන . අපි කියෙනවා තිිතිය වෙලාව අනුවතමයි දවසේ කොයි මොහොතය අපිට කියන්න බැහැ. අපි දැන්ගේවා ජෝතිශ්‍යය තුළ නැකත්වොලදී සහපී ගණය කල්ලා වෙලාවල් හදල තියෙනවා අහවල් වෙලාවට අහවල් නැකත ගවෙනවා ගෙවිල උදාාවෙනවා. හවල් වෙලාවට අහවල් තිතිය ගෙවෙලා හවල් තිය උදාවවා. එතකොට මේ නැකතත් තිතියත් හරියටම උදහාවෙලා හොඳ විදිහට ගමන් කරන්න මොහොතෙදි තමයි අපි මේ නැක ශාස්ත්‍රයේ උපයෝගි කරගන්න. එතකොට අපිට උදාහන්න වශයෙන් අපේ රටේ සියලුම අයිතිහාසික ස්ථාන් දලදා මාලි ගහවේදා කතරගම යිඉදා ඒගවට නෞගකම පත්තිනිි දේවාලේ රතුපුර මහ සන්දේවාලේ දැන්න්න කළ සමන්දේවාලේ ොල්තු මේ සන්දේවාලේ මයන්ගෙන සමන්දේවාලේ ඒවගේම දෙවන්ර ම විශෂවු දේවාලේ අලුන්දුර දැඩිමුන්ඩ දේවාලේ උගල්ලුත්දුුර මෙහ කතරගම දේවා ආදීකොට මේ ලංකාවේ ෂියලුම විහාරහා දේවා ෙර හැර සිදදු කරන්නේ රාත්‍රිකාලේ නොරා ැකත්වොලට. ඒවිතරක් නෙමේ දෙවියන්ට මුරු තැම්පූ ජාපවාසිද්ධ කරන්නේ ඒ කාලයට යාගොහෝම කරන්නේ ඒ කාලයට. එෙහෙන රාතිය පුරාවටම සෙස්සාන්ති ආශිරිිවාද ලබන්්ඩ පුළුවන් හොඳ නැකත් තියෙනවාන මනුෂ්‍යයාගේ ජීවිතය යහපත් කරන්න මේ නැකත් නැ කිය අන්නේ කොහොම රා්‍රිකාලේ ැ සියලුම සසාතිිකරම කරන්නේ ාත්‍රිකාේ දෝල්මඩ ගම්මඩ පූනමඩු කිරිමඩු මෙ සියු සිද්ධ කර ආශිවාද ලබන්නේ එතකොට හදිහූුණියන් කරන්නේ රාතිකාලේ හදිහුණනියන් ක පන්නේ රාති කාලේ අලිමට හෙද. එතන සියලදේ රාතිිකාල කර හොඳයි හැ කිබට්ටියක් විල කන්න හොඳද මොකද අත්තනේ මට තේරෙන්න. එතොට රා්‍රිකාලයේ නම් මේ ශියලු දේසිද්ධ කරන්නේ. ඒ ඒගේ මනුෂයගේ යහපත් දේවල් ගොඩාක් ්‍රාතිකාලේ ආශිරවාදාත්ම කරන්න පුළුවන මේක අතේ කාශසිිවාදයා සෙස්සාන්දිි ටික් කරන්නේ රා්‍රිකාලයේ න. බලි නටන්නේ ගහපල සහ මූලික වසේ නවදගහ නම දෙනාහපදනන් කරගෙනේ නක්ෂස්ත්‍රීයන්නේ. එතකොට පල්ලවෙෙනියම බලිසාන්ධිකරන්නේ රාත්‍රි කාලී. එස සාන්තිිරිික. එතකට ඇයි හොඳ නැත් එතකොට නග්හනම දෙනාට අපි කියනවා එන්න වරන්දීලා බත් පුදනකොට සාමාන්‍ය රාත්‍රී දහය කළ හ දුලහ වෙනවා. ්‍යෑම්පිකම් සෙනුසුලුට නිර්මත් බද එතකොට කිරිවන් බත්. එතකොට පල කිරිබත්. නවදගහනමදිනාාව වහන්සේලාට ඒ පුද පූජයිතකග හන්න නවගහනමදිනාාව වහසලා රා්‍රකාේ ඒ පුද පූජ පවත්තන් දෙපා ඇයි හොඳ ෑන රාත්‍රියයට තියෝග්‍රත්තම දෙන්න යෙන එකම සල්ල උත්තේීමම. ෑද ොලහට හරිද වැරදිද කියන එක නෙමේ මම කියන්නේම යන් සබ මොහොතාත්තිනොන රෑ දොළහට ඒක සිදුකිරීම තමයි අපේ කමවේදය ඒක රෑද දවල්ද කියනෙක් උපයෝගී කරගන්න වශ්‍යෙන්නහැ. අපි කණ්ඩි පදිච්ච ජතියක් නෙමේන අපි කිරිපත් සංකේත කරන්න कोයි කාලිදන්න කිරිබත් න්න්න ැකි ල මෙතන පශ්න ති වෙලා තියන්න ූලික වස කිරිබට්ික් ල කඩ බැ කියන එක හැබ රිත්ත කියන්න මොකදද කිත් කිය මොකද කියනක හරියට අත්කත් නය කරගන්න පුළුවන් කියෙනන කුට මේ ගැටලුවන්න හැබ රිටිකමදාලා න ද ෑන්ජනැටි හදත් යට ත් කන්නේ ක මේ වෙනස මොකදද අපි සංස්කෘතිය මෙත පශ්නයක් තියෙන ඇත්ත අපි සංස්කෘතික වශය නොත් ඒ වගේම ජානම වශය නොත් සමාජය වසය නොත් ඒ වගේම අපේ මුතුන්මත්තම් පැවතාපපු ක්‍රමවේ දනුුවනොත් අපි පුරුදලා කියනවා කිරිබත් කන්න උදේට. ඒක විද්‍යාත්මක හේතුව පදනමත් තියෙනවා. අපි රෑන අටට නමයට විශේෂයම ඔය ඇත්තු ගිහ ඇත්තු ආහාර රෑට අනු බව කරලා උදේ තමයි පැයගානම් ආමාසය ආහාර ජීනය වෙලා නිදහස්ව තින කාල ඉත්වස උදේ. තමයි පලවෙනම ආහාරවෙල ගන්නේ. මේ ආහාරවල ගන්නකොටට යං මේ ආමාසය තුළ ඇතිවෙන විසා අධදය වෙන් පුළුව ගේස් යි් ඉද වර්තමානය අප කියන්නේ නොයෙක් ්‍රරෝගකාරක ඇතිවවෙන්න පුළුවන්. හැබැයි අපි කියේන පොල් කිරි කියන්නේ විසනාසකයා. එතකොට මෙන්න මේ හාල් වලට පොල් කිරිදාලා හදන බත අනුභව කිරීම තුළ කැදවස්යෙන්ෙන් පුුවන් දේට එකන ැඳබන්නන්නේ වර්තන නම් කැඳ තාහනන් ක තියන්නේ හරියට කැඳටික පාවිචිකරො. මේ ස්පතා බෙත් ෝන ෑ ගොඩක් ල ො ුව කර ැ තිඒ සාතමයි ගොඩක් අය කියන්න කැඳ ොඩි පාක් ලයි අපි පැත් කර දාම. තවර කිිබත් කෑම තුළ කිරිත් අනු බව කිරීම තුළ මේ ආමාශය තුළ තියන්න නොයෙක් විස නැති කරන්න පුළුවන් සක්තියත් තියෙන හැබයි ඒ තිවෙන්නේ යාමා සේහම නැත්තන් අපි ගන්න ආහාර පද්ධතියේ ජීරවෙන්නේය වෙලා ඇතිවෙන්නාව ක්‍රමවේදේකට හැබ ඒක සිද්ධ කරගන්න පුුව අපට උද කාලේක තම අපි හිස්බඩ සහරත් නොයෙක් ේවල් සිද්ධ කකරන්නේය අපි අවසද ගන්නේ එතකොට මේක හෙල වෙදකම පැත්තට අපි ගත්තොත් අපේ නිරෝගිකම ගත්තත් කිරිබත් අනුබව කිරීම තුළ අර පොල්කිරි මශ්‍ර කරගන සකසගන්න ආහාරය තුළ අර නිරෝගික මැතිවෙන නොයෙක් ආමාශය තුළ තියෙන නොයෙ ්‍රෝගකාරකාපට නැති කිරීමේ ශක්තිය ඇතැද උප යෝගී වෙනවා හැබැයි කිරිබත්ත යන් සුබ මොහතකට රෑද දවල්ද ගැටලුවක් වෙන්නේනැ. හේතු අපි දැන් දෙවියන්ට බලන්ඩකෝ රාත්‍රිකාලය අනන්ත කිරිබත් පූජ කනවාන්නේ ඒකතමටදැන්න තින උත්තරේ හැබයි ම සුද සුබද කියන කතාව කරන්නේ යන්නන්න හ. මෙතනද සමස්තයක් වසේ ජාතියක් වසයෙන් රටක් වසේ අපි බෙදෙන් නැතුව කුළල්කාගන්න නැතුව එකේ කාට ඇගිලදික් නොකර එකට යම් මොහොතක වැඩක් කරන්න පුළුවන්න විශවශප්තිය තුළ අපි නොගොඩන ගෙන විශාලමජයක් ධන එකයි.